චීන නැව තමන් ගරට යන නැතුව දැන් මේක ප්‍රතික්ෂේප කරනවා ලංකාවේ විශේෂඥ මේ පිළිබඳව හොර පිළිබඳව මේ සම්බන්ධව විශේෂඥ විද්‍යාඥය මේ පිළිබඳව තමන්ගේ අදහස් දැක්වුවා හොර සාම්පල් අරගෙන ඒතොර ඒ සාම්පල් දි කියන මේක සම්පූර්ණයෙන්ම බැරලෝ අඩංගු අපේ රටක විෂකාරක දේවල් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ එනිසා මේක වහාම බැහැර කරන්න කියන ඉල්ලීම එවුන් කියනවා. මොකද දැන් මේක ප්‍රතික්ෂේප කරා මේ නැව නැවතත් චීනෙට යන්න ඕනේ. දැන් මේක චීනෙට යන්නේ නැතුව ලංකා පුරා සැරිසරනවා. දැන් හම්බන්තොට ඉඳලා නැවතත් මේ කොළඹ ප්‍රදේශයට ආවා. ඉතින් මේක මේ විදිහට සැරිසරනதுக்கு හේතුව මොකක්ද? එක කාරණා. පළවෙනි කාරණා. අනිත් කාරණා තමයි චීන ප්‍රධානාධිපතිතුමා මේකට මැදිහත් වෙනවා. සාමාන්‍ය චීන ප්‍රධානාධිපතිතුමෙක් මැදිහත් වීමක් කරන්න ඕනේ තමයි රටේ අදට පතේ අය අය රට ප්‍රවේශයේ යම් අපහසුතාවයකට හෝ යම් ආමේයකට පත් වෙනවා නම් ඒ පිළිබඳව සොයා බැලීමේ කාර්යභාරය තමයි ඔවුන්ගේ ධාරාපතිතුමාගෙන් කරන්නේ. ධාරාපතිතුමාට රටක අභ්‍යන්තරයේ ඇහිං ගැසීමේ හැකියාවක් නැහැ. ඒතර එතුමා මේ ප්‍රශ්නේ වෙනුවෙන් රටට මැදිහත් වෙලා එතුමාගේ මතය ප්‍රකාශ කරන මේක වහාම ගැනීම කටයුතු කරන්න ඕන කියලා. මේ රටයි ඉතින් නීතිවේදී අමා ගන්නයි කියලා. එතකොට අනික් කාරණා තමයි මේ පොර නැව පිළිබඳව ලංකාවට මේ පොර නැව ගෙන්වන ආයතනයේ මේ පිළිබඳව මෙතෙක් මතය ප්‍රකාශ කළ දේ මේක දිහාට යනවද නැද්ද කියන කාරණාව. එතකොට දැන් මේකෙන් අපිට පැහැදිලි යමක් පැහැදිලිව කළදා කරන්න ඕනේ. මොකද හේතුව මේ පොර නැව ලංකාවට එන්නේ ඉස්සෙල්ලා පොර ඒ පොර සමාගමෙන් කියනවා මේ පොර ටික ලංකාව මේ ලංකාව වේදාසෙන් අත්හදාගෙන ගෙනල්ලා පරීක්ෂණ කරන්න ඕනේ. නැව ආවට පස්සේ මේ පිළිබඳව පරීක්ෂණ කළා වැඩක් නැහැ. එතකොට නැව ආවට පස්සේ පරීක්ෂණ කිරීමත් නැව පෙර ආගම පරීක්ෂා කිරීමත් කාර්යයන් දෙකම සිද්ධ වෙන්න ඕනේ. ඒක දැන් මේ කියන විදිහට මේ නැවත් මේ පොර පිළිබඳව සොයා බලලා ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා නෙමෙයි නිගමනයකට ඇවිල්ලා නෙමෙයි මේ පොර ටික ගෙනල්ලා තියෙන්නේ. ඒකට මෙතන මොකක්ද පැහැදිලි වෙන්නේ? අපිට පැහැදිලි ව්‍යංගයෙන් හෝ යථාර්ථවාදීව අපිට පැහැදිලි මේ පොර ටික ගේන්න ඉස්සෙල්ලා මේ පොර ටිකෙන් ගෙන කොමිස් මුදල් මොහුගේ අතපත් වෙලා අරසානයි. එතකොට පොලිස් මුදල් ගෙවපු නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? මේක වමාලක නැත එළියට දාගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඒතකොට ඒ නිසා තමයි ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඍජුව පිළිසි සිටින්න ඔවුන් තමන් බය නැතුව රටේ ස්වාධිපත්‍යයට හානියක් වෙන විදිහට ඔවුන් මේ රටවටේ සැරිසරන්නේ මේ නෞකාව. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා ජනාධිපතිතුමන් සහ අදාළ ඇමතිවරයාට මේ පිළිබඳව වහාම සොයා බලන්න මේ නැව ලංකාවට ගෙන්නන්නේ කාගේ අන්දරු පිටද? ඒතොර අන්දරු පිට ගේනවා නම් ඒකට කර කරන්න ඕනේ පරේෂණ කටයුතු මේ වෙනකොට සිද්ධ කරලා ගෙනාවේ. එහෙම ගෙනාන්නේ නැතුව මේක අපිට ලංකාවට එන්නේ කියලා නිකන්ම ජීවිතේම ලංකාවට එන්නේ නැහැ. මේ නැව ගේන්න කියලා කවුරුහරි අනදීලා තියෙනවා. ඒ අන්දීව පුද්ගලයා කවුද? එතකොට ඒ අනඳුන නම් ඔව් වගේ බාර ගන්න ඕනේ. නැව ආව නම් ඒ නැවට ඒ නැවේ ගාස්තු දෙවීමේ ක්‍රමවේදය අපේ මහජනතාවගේ අරින්නේ ගන්න බෑ. එහෙමනම් ඒ නැව දෙන්නම පුද්ගලයා හෝ ආයතනය විසින් තමයි මේක මේ මුදල් ගෙවන්න ඕනේ.